වේගවත් අත්පොළ සන්නාදයක් අපි රැස්සමු. අපි කියවමු යසායා 60 වෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේගේ වචනය. යසායා 60 වෙනි පරිච්ඡේදයේ 16 මැද ඉඳන් 16 17 16 මැද ඉඳන් අපි කියවමු ස්වාමින් වහන්සේගේ පාමුල. ස්වාමින් වහන්සේ වන මම එතනින්නම් කියවමු. ස්වාමින් වහන්සේ වන මම නුඹේ ගැලුම් කාර්යය බවත් නුඹේ මිදුම් කාර්යය යාකොබ්ගේ බලවත් බලවන්ත ආනන් වහන්සේ බවත් නුඹ දැනගන්නවා ඇත. මම පිත්තල වෙනුවට රත්තරන් ගෙනින්නෙමි. යකඩ වෙනුවට රිදිද, ලී වෙනුවට පිත්තලද, ගල් වෙනුවට යකඩද ගෙනින්නෙමි. මම නුඹේ මුලාදෑනින් සමාදානයද, නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි. නුඹේ දේශයේ බලත්කාරයද, නුඹේ සීමා ඇතුලේ නාස්තිය හා විනාශය ගැනද තවත් අසන්ට නොලැබෙන්නේය. ආමෙන් කියවන්න. නුඹේ පෞරු ගැලවීම කියාද, නුඹේ දොරටු ප්‍රශංසාව කියාද නුඹ කියන්නේය. ඉර තවත් නුඹේ දවාලේ එළිය නොවන්නේය. දීප්තිය පිණිස සඳද නුඹට එළිය නොදෙන්නේය. නුමුත් ස්වාමීන් වහන්සේ නුඹට සදාකාල එළියක්ද, නුඹේ දෙවියන් වහන්සේ නුඹේ තේජසද වනසේක. ආමෙන් කියමුද. වේගවත් අත්පොළ සන්නාදයක් ඔසූමු දෙවිඳුන්ගේ අභිමුඛත්වයේ. මේ වචනයේ කියනවා දෙවියන් වහන්සේගේ පාමුල, මම පිත්තල වෙනුවට රත්තරන්ද, යකඩ වෙනුවට රිදී වෙනුවට. ඒ වචනේ කියවන්න පුතා 17 බලව. මම පිත්තල වෙනුවට රත්තරන් ගෙනෙන්නෙමි. යකඩ වෙනුවට ලීද, ලී වෙනුවට පිත්තලද, ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. ආමෙන් කියමුද. වේගවත් අත්පොළ සන්නාදයක් අසවන්න. කී දෙනෙක් ඇත්තටම ප්‍රීතියෙන් ඉන්නවද? ශබ්ද නගලා ආමෙන් කියමුද. විදුන්ගේ අභිමුඛත්වයේ මගේ දරුවනේ, ඔබව කැඳවගත්තු තනන් වහන්සේ ඔබත් එක්ක ජීවමානව ඉන්නවා. වේගවත් අත්පොළ සන්නාදයක් අසවලා ස්තුති කරමු. හාලෙලූයා. ඇයියේ උන්වහන්සේ දේ වචනේ කියනවා, නිරන්තරයෙන් ඔබ සමග සිටින මම කිසිසේත් උඹ අත්නාරින්නේ මේ අනාථ නොකරන්නේ මේ ලැජ්ජාවටපත් නොකරන්නේ කියලා පොරොන්දුණු තනන් වහන්සුන් වහන්සේ. වේගවත් අත්පල සන්නාදයක සවන්දන. හාලෙලූයා. උඹේ පෞරු ඇතුලේ සමාදානය ඇති වෙන්න යනවා. මිනිස්සු මොනවා කිව්වත් ඔබ මිනිස්යන් කියන දේ බලන්න එපා. රජය මොනවා කිව්වත් මොන රාජ්‍යයන් මොනවා කිව්වත් ඒ දේශ බලන්න එපා. ඔබ බලන්න ඕන ස්වාමින් වහන්සේගේ වචනය. උන් වහන්සේගේ වචනය ලෙසයි අපිට සිද්ධ වෙන්න යන්නේ. වේගවත් අත්පොළ සන්නාදයක සෝන. කී දෙනෙක් කෑගාලා ආමින් කියනවද? මගේ දරුණු ස්වාමින් වහන්සේ අහපත් මම මේ වචනේ ගත්තේ ඔබ මේ මාසෙම මේ වචනේ පොරොන්දු අල්ලගෙන ඔබ යාච්ඤා කරන්න. විශේෂයෙන් පිටරට ඉන්න දරුවන් දෙවියන් වහන්සේගේ පාමුල මේ සති 3ට අට දෙනෙක්ගේ රට ඉන්න දරුවන්ගේ රැකියාවල් නැතිව ගියා. ඒ ආයතන උන් අයින් කළා ස්වාමින් වහන්සේගේ පාමුල. නමුත් දේව කරුණාව ඒ අට දෙනාගෙන් පස් දෙනෙකුටම මේ වෙද්දි හිටියට වඩා හොඳ තැනක් ස්වාමින් වහන්සේ සපේලා ආශිර්වාද කරලා දෙනවා. ආමෙන්. යක්ෂයා දුක් වෙන්න යනවා ඔබට අත තියපු එක ගැන. ආමෙන්. හලලුයා. ඔබෙන් මොනවද උදුරගත්තේ? පිත්තල වෙනුවට උන් වහන්සේ රත්තරන් දීලා. ආමෙන් කිමුද? හලලුයා. ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ රිදි උන් වහන්සේගේ පාමුල යකඩ වෙනුවට රිදි දීලා. අපෙන් මොනවද යක්ෂය උදුරගත්තේ? ඒ වගේ සියක් ගුණයකින් අපේ ජීවිත වෙනස් කරලා ආශිර්වාද කරන උන් වහන්සේ පෝසා. ආමෙන්. ආමෙන්. හලලුයා. මගේ දරුවනේ ස්වාමින් වහන්සේගේ ඒක හැටි යක්ෂයා වහල් භාවයේ තියාගෙන ඉන්නේ කාවද? මොන වගේ චරිතයක්ද? ඒ චරිතෙම තමයි අරන් පාවිච්චි කරන්න යන්නේ ඒ වගේ අයව ගලවන්න. මම යක්ෂයා විශාල ණය ශාපයක තියාගෙන හිටියා. මගේ ලක්ෂ ගාණක් නැතුව ගියා පොලි ගෙවලා. ලක්ෂ 51කට පොලි ගෙව්වා. 1,26,000 දාගානේ අවුරුදු ගාණක්. අවුරුදු 17කට වැඩි. කොච්චර නැති වුණාද කියලා කියනවනම් ගණන් බලන්න බැරි තරම් නැති වුණා. ස්වාමින් වහන්සේගේ පාමුල. උන්වහන්සේගේ වචනය කියනවා ගොලියත්ව දාවිත් මරන්න යද්දී බයිබලේ හෙඩ්ලයින් කරලා විශේෂ කරලා පෙන්නනවා දාවිත්ගේ අතේ කඩුවක් නොතිබුණේය.
ආමින් කිමුද ඊළඟ වචනේ කියනවා ගොලියත් යතේ කඩුවක් තිබුණේ ආමින් කිමුද ඔය වචනේදී ඔයගොල්ලන් ඒක විශේෂයෙන් බලන්න ඕන දාවිඩ් යතේ කඩුවක් තිබුණේ ගොලියත් යතේ ගොලියත් කොපුවේ ගහලා තිබිච්ච කඩුව තමයි අරගෙන ඉවරලා ගොලියත්ව මරන්න පාවිච්චි කළේ ආමින් හලලුයා ස්වාමින් වහන්සේගේ අභිමුඛද මගේ දරුවනේ ඒක විශේෂ දෙයක් ස්වාමින් වහන්සේගේ පාමුල මම රිලවුල්ලේ සභාවක් පටන් ගද්දී දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් මිනිස්සේ කරියට විහිලා කරදර කළා මම ඔබට ලැජ්ජාව ඇරලා කියන්නම් මම ඉද්දී උ මේ මූත්‍රා පාව කරනවා පාර අමාරු මිනිස්සු කියනවා मन के මනුස්සයෙක් කතාව ඇදිගෙන ඉරිලා මට ඒ මනුස්සයන්ට යාක්ෂා කරන්න මට අවස්ථාවක් හම්බුණා. ආමෙන් කියමුද? හලලුයා. මගේ දරුවනේ මේ මනුස්සයට යාක්ෂා කළා මාත් එක්ක පුදුම හිතවත් වුණා. බීම මේ අම්මලා ගෙවල් ළඟ. ඔය අම්මා තුස්සන්නම් මේ රිලවුල්ලේ මේ ආමෙන්. හලලුයා. හරි. වේගවත් අත්පුලසන් ආදී අකසුම දෙවිඳුන්ගේ අපි උගත් වෙනවා. මාංශේ බලවන්තයි. ආමෙන් කියමුද? ඉතින් මේ මෙතනට ගිහිලි ඉවරලා මේ මිනිස්සුත් එක්ක කතා කරලා කොහොම හරි ඊළඟ නමස්කාරයට මම යනවා මේ මිනිස්සු ඔක්කොම බේබද්දු ටික අරගෙන ආව මේ මිනිස්සු පොලිමම වැනෙනවා හිටයි මේනයි පොලිමේ බලෙන් ඒ චණ්ඩියෙක් නෙමෙයි නමුත් කට හරි නැති මිනිස්සෙක් පාර යන ඔක්කොම මේ වරේ ඔයාගේ යාළුවනේ ෂොට් එක ගහන අය මේ දෙවියන් වහන්සේ කරුණාව කියන්නේ ඒකේ මිනිස්සු කීප දෙනෙක්ම ගැලවිලා මම ඊයේ පෙරේදා ඒ ගෙදර යාඥාවකට ගියා අදටත් ඒ මිනිස්සු දෙවියන් වහන්සේගේ අභිමුඛත්වේ ඉන්නවා වේගවත් අත්පුල සන්නාදයක සවන් මම විශ්වාස කරනවා යක්ෂයා දුක් වෙයි ඔබට අත තිබ්බනම් ඔබේ මුදලට සුවයට ඔබ රෝගියෙක් නම් යක්ෂයා ඔබේ සුවේ උදුරගෙන දෙපෙනවා නම් ස්වාමින් වහන්සේ ඔබ කැඳවන්ට යනවා රාජාලියකේ යවුනකමට ඔබේ ශරීර සුවේ සමාන කරලා කෑගාලා ආමෙන් කියන්න ආමෙන් ඔබ රෝගීන්ටම තමයි සුභාරංචිය කරන්න යන්නේ මම ණයකාරෙන්ටමයි වැඩිපුරම සුභාරංචිය කරන්නේ හල්ලෙලුයා ලක්ෂ ගණන් කෝටි ගණන් ණයකාර වෙලා ආඥා කරගෙන යනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වේ मम्मी दवसा वहागन वहागन मनुष्य आवा ये मनुष्य लक्ष तुंसिय बना नया स्वामी वामस के पावन एम देम नैतिवेला इडम उगस्तीला उक्कुम नैतिवेला मटे आक्षाकर करुणा खमुना स्वामी वामस के पामुल औदू इकोला के मनुष्य की इडमाक्ति विकुन तेवत्त तेवत्त कर मनुष्य स्वामी वामस मनुष्य अतगुआ वेगवत अत्पुल सन्ना මාව දවසක් ඒගොල්ලන් ගෙදරට යාඥාවට කැඳලා තිබුණා තන්නේ කර ණයකාරයෝ මට හරි සන්තෝසයි. ඇයි ඒ දවන්සයා දන්න භාෂාව තමන් හිටපු තත්ත්වය තමන්ගේ මානසිකත්වය තමන්ගේ දුක හැබැයි යක්ෂයා දුක් වෙනවා මේ මිනිස්සුන්ට අත දීපේ යන. ඇයි මේ මිනිස්සයාට නැති වෙච්ච දේ වගේ සියක් ගුණයකින් දීලා මේ මිනිස්සව නැකිටොල පෙන්නන ජීවමාන දෙවි කෙනෙක් වහන්සේ වේගවත් අත්පොල සන්නාදයක සවන්ත. ආමෙන් කියමුද? හලලුයා. අපි
යාක්ෂාව ගැන හුඟක් දේවල් ඉගෙන ගත්ත බයිබල් ක්ලාස් शुभारिपते आशीर्वाद එබැවින් නුඹලාට කියමි නුඹලා යාඥා කොට ඉල්ලන මොන දෙයක් වුවත් නුඹලා යාඥා කොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහපල්ලා ආමෙන් කියමුද උන්වහන්සේගේ වචනේ අපිට පොරොන්දුවක් එනවා එබැවින් මම උඹලාට කියනවා උඹලා යාඥා කරලා ඉල්ලන කොයි දෙයක් නමුත් උඹලාට ලැබුණේයයි අදහණ්ඩයි කියලා වෙරලා ආමෙන් කියමුද කී දෙනෙක් යාඥා කරලා තිබෙනවද हालेलुया कौर त्याज्ञा कर अतुसल उसन उसन भाई आम की उत्तर लभ विनोद एक प्रश्न आम याज्ञा कोट इलेन कोई नमूत हालेलुया मगे दरुण याज्ञा किया याज्ञा कलाइम पास लभन दया निमे आमीन मात्ते कियान्न याज्ञाव कियान्ने याज्ञा कलाइन पासे लभिन देयक निमे याज्ञा करमिन इन्नकोट लभिन देयक वेगवत अत्पुल सन्नादयक स्वामी मन लोकु रहासक ओगलांट कियला देन्न यनवा स्वामीन वांसेगे अभिमुखत्वे मेक नितरम ओब अहला एति स्वामीन वांसेगे पामुल नमुत अदात दिव्यान वांसेगे अभिमुखत्वे ඔබ මේක අහගන්න. ඒ තමයි කමාව දීම. ආමෙන් කියමුද? අපේ යාඥාවට උත්තරයක් නැත්තම් ඔබ කවදාක්වත් හොයන්න එපා. මම සුද්ධ නැති නිසා මගේ යාඥාවට උත්තරෙන්නේ නැහැ කියලා ඉවරලා. මම පාපයක් කරපු නිසා මගේ යාඥාවට උත්තරෙන්නේ නැහැ කියලා ඉවරලා. එහෙම නැත්තම් මම දසෙන්නක දුන්නේ නැති නිසා පඳුරක් දැම්මේ නැති නිසා මේ එකකටවත් නෙමෙයි පැහැදිලිව වෙන්න මොකටවත් නෙමෙයි. මග්නිසාද ආකාශයේ පක්ෂිංගපව ඔවුන් ඔවුන්ගේ ස්වාමියා වූ දෙවියන් වහන්සේට මොරගසද්දී ඔවුන්ට පවා උත්තර දෙන ජීවමාන දෙවි කෙනෙකුන් වහන්සේ ආමෙන් එහිට වඩා කොපමණ වැඩියෙන් ඔබට උත්තර නොදෙනසේක්ද ආමෙන් කිමුද අපි අදහාලා දනගාලා අපි උපවාස විඳලා අපි කොච්චර වහන්සේට ආදරේද ආකාශයේ පක්ෂින් උත්තර ලැබෙනවා නම් අපිට උත්තර නොලැබෙන්න එකම හේතුව අපේ सिते यम वायरयक यम केने किक्कति बिनो हालेलुया मैं वचने पल्ले हट क्यों मु क्यों अन्न बता नुमला याक्न्या कर में सिते न खाले स्वर्गे सिते न नुमलागे पियान अनवाहन से नुमलागे वारद नुमलाटा कमावे न पिनिसे यमे कोटे विरुद्ध वे यमक नुमलाटा एतनाम नुमलात कमावे अल्ला आमिन हालेलुया मैं वचने बान स्वर्गे सिते न पियान अनवाहन से हालेलुया मे खमाव कीनदे विदिश्य वेनकम यन देयक मगे देशना स्वामीन वांसेगे अभिमुखत्वे विशेषेम हालेलुया मे खमाव संबंधव उन वांसेगे भाषाव उन वांसे अल्फा आरंभे आमेन हालेलुया कीदिने मात्ते किन्नद वेगवत अत्पुल सन्नादयक सुवन उन्वांसे आरंभ बासावे पल्लवेनिम वचने तमाय कमाव आमेन हालेलुया पहली गोड़े मम मी नडुवकट मम गिहिल्ली वेरला उसावी कोमर अपे नोनलाट इंड बेरू गया
मट कथा कर जज ए विनिश्चकार मगिंग हेवुआ मे वरद पीली इट वे वरद किय लक्ष दहामार करगन सापराधी वंचा किरीम तमहि नडुवे वरद मगिंग हेवुआ मेक गिवनवादीवल मम को स्वामिनी मे मम मेहमय मम देव सेविके मे गिल मट मेहम पेन्को गिवनवाद नैदीवल मम आय क्यूआ स्वामी मे मम्मी पड़ी अग्नि मे गण मेहमय मट दीवना लिन्ने गिल आय मेहम गर क्यूआ गिवनवाद नैदी दे पार है तुम्हें पार के लिए मकूर मम है तुले එයාට ඕන ඉස්සල්ලාම ගෙවනවද නැද්ද කියන එක තමයි එයාගේ අවශ්‍යතාවය. ඒ විනිශ්චයකාරයාගේ. අපි ස්වර්ගයට ගිහිල්ලා මොනවා කිව්වත් ස්වාමිනී මං සුද්ධව හිටියා උපවාසව හිටියා ඒ වැරදි නෑ. ඒව කළ යුතුයි. අතිශයින් වැදගත්. ස්වාමින් වහන්සේගේ පාමුල. නමුත් යම් කෙනෙකුට කමාව නොදී ඔය ඔක්කොම ටික කරලා ගිහිල්ලා ඊට ගත්තත් उन्मांस के बासाए पलविनी अकुर पलविनी वचने तमाय उब खमाव दील दैल दीन्नी स्वामी मन दसेन के दम अरव दिम मैगी अक्कनम पुटी तला तीन नवत्तम खेली मैं तुले मटवागे तमाय अपी इतन आपित कात्तिकत तरा तरा नह कीला अपी इतन वहां अब एतम का अभी तराई आमीन एवन अपीत मम्मी आठ इति कमावदीन आनेर हलुया उगलांग इतवाड़ वेड़ने उगलांग एक कमाव दीला स्वामी वामसे अभियुक समा दान विन्नी ने हरले आगन मर आगन मम्मी आट कमाव एक स्वर्गी गणन दिंडोने स्वर्गी गणन दिंडे अपिस्तीन कमाव देने के सब विन्म वेदगा एट वड़ा वेदगा गील स्वामी वांसिक अभिमुख मनुष्य खमाव इलाक दिव्यान वांसिक पामल आमेन की मुद वेगवत अत्प्रसन्ना दिव्य अभिमुख आमेन की दिन मात किन्नो शब्द नगल वेग तत्प्रसन्नादुति मगे धरवे दिव्यन्वांसिक अभिमुखत्तुनुआ रचिक्वे कितुनुआ पुदुम तनक इन्नोन कितुनुआ अद याज्ञा उत्तर नेतु वेट्ल यम दिव्यन्वांसिके पामल हेतु कुहेनवन हेतु सीयाक्तिमुनात् वेदगात्तिन्ने उन्वांस वेदगात्ने खमाव दीप कि स्वामी वांस अभिमुख आमीन की मुद निबाण वेगवा तत्पल ना देख सो अद शुद्ध कमगन देशना करपु स्वभाव वेटी वेटी आख्या उगण्डु स्वभाव अद पुदुमलेस कपवींकरण उपवास करंड पुतुमलेस धनी उगण्डु स्वभाव वर्धने वे कितुनु दिखसाधवे आशीर्वाद नुलबाने तवम ततपाने मिच्छर कपवींकर मगे अम्म इक पार कपीटपू स्वभावे इकने बार अकेला मे पार अम्म धन आगे वहां अभी किन्न कट्टी हालेलुया अंतिम रेपिगे अभी इंदा मिनी नवत्तले मनुष्य पार अये कैपवीमाने मम की सर मत के पैतु दन का बार अकेला मोन कर मैं ओह मम को मंगो मगे आने तो कोला हालेलुया मिच्छर करला तय कितनु अतपा अने याक्षा उत्तर नेते मंदन उग्र अम्मल दिव्यन्वांसिक अभिमुख अम्मल
අම්මලා වෙන්න ඉන්න බලාගෙන ඉන්න ඉන්නවා දරුපල නැහැ. ආමෙන්. අවුරුදු ගණන් අවුරුදු 10 15 12 විවාහ වෙලා ස්වාමින් වහන්සේක අභිමුඛත්වේ එක අම්ම කෙනෙක් කඳාන මං ඊයේ රාත්‍රියේ තකාණියක් ගියා ස්වාමින් වහන්සේගේ පාමුල ඇයට අවුරුදු 13ක් දරුවෝ නැහැ විවාහ වෙලා මං එක දවසක් කැඳලා නිකන් කතා කරගෙන කිව්වා සිස්ටර් වා කාත් එක්ක තරහද කියලා ඉවරලා පිස්සුද පාස්ස මම එහෙම තරහ නැහැ කියලා දැන් ඔයා චෙක් කරනවා දැන් කාත් එක්ක තරහයිද කියලා ඉවරලා ඒගොල්ලන්ගේ නැන්දම්මත් එක්ක අවුරුදු 4කට 5කට උඩදී ස්වාමින් වහන්සේක අභිමුඛත්වේ මේ තැනැත්ති එනවා යාඥා කරගන්න එතකොටත් මේ ළමයාට අවුරුදු 7ක් විතර විවාහයලා බබාලා නැහැ ස්වාමින් වහන්සේගේ පාමුල යාඥා කරලා ස්වාමින් වහන්සේක අභිමුඛත්වේ මේ තැනැත්ති ගියා මේ අම්මා කොහොම හරි මොකක් හරි ප්‍රශ්නෙකදී මේ ලේලිට උඹ වඳ ගෑණියෙක් කියලා බැනලා ඒකේ ඊට පස්සේ සේප්පිලා ඔක්කොම කළා නමුත් ඒ තරහව ඒ කෙනාට තියෙනවා මම ඊට පස්සේ කියලා ආව සිස්ටර් දිව්‍යන් මාන්සේ මට පොළඹ වුණා වා යම් තරහාවක් තියෙනවා නම් කතා කරලා වා කියන්න අම්මේ මම මේ වගේ දෙයක් කළා ලේසි හිතින් අනේ මං එයාට සමාව දුන්නා මං දැම්ම කොටත් යන්නේ නැහැ කියලා ඉන්න මේක හොඳට මතක තියාගන්න ඔබ විනිශ්චයශ්‍රණිය දක්වා ගෙනියන්න යන්නේ ඔබේ වෛශ්‍යකම නෙමේ ඒවත් වැරදි නමුත් වෛශ්‍ය කරපු ස්ත්‍රියට කිව්වා කවුරුරි ඉන්නෝ නම් ප්‍රථම ගාල වැරදි කරන්නේ නැති කෙනෙක් ගාවන් කියලා. ඒකින් ආනවා උඹ කවුරුත් විනිශ්චය කරේ නැද්ද කියලා ඉවරලා. වෛශ්‍ය ස්ත්‍රිය අත් පිට අසු වුණා. ඒකෝ නැහැ ස්වාමිනේ කියලා ඉවරලා. කොච්චර ආදරේද කියලා බලන්න මමත් උඹව විනිශ්චය කරන්නේ නැහැ කිව්වා. ආමෙන් කිමුද? හලලුයා. ඒව විනිශ්චය කරන්න තිබුණා. විනිශ්චය වෙනකන් වෛශ්‍යකම කියන්නේ නැහැ මගේ දරුවනේ. අපි අනුමත කරනව නෙමේ අපි ඔයගලන්ට මේක තේරුම් කරලා දෙනවා අද සමහර වෛශ්‍යකරම් කරන්න බයයි අම්මෝ එක පාපයක් ඔය පාපයක් නමුත් ඒටත් වඩා විනිශ්චය ස්ථානේ ඔබ විනිශ්චය කරන්න යන පළවෙනිම වචනේ ඔබ කියමන් සුද්ධව සිටියා ස්වාමිනී ඔබ කමාව දුන්නද ඔබ කියමන් සේවය කළා ස්වාමිනී කමාව දුන්නද උන් වහන්සේගේ භාෂාවේ පළවෙනිම ඒ वचन पेलिए तमाय स्वामी वांसिक अभिमुखत्व कमावधि आमेन की बुद्ध वेगवत अत्प्रसन्ना देख स्वंद मम गिया ये रात्रि दिव्यन वांसिक पामुल उन्वांसिक प्रशंसा वेवा उन्वांसिक अभिमुखत्व औरु दहातुन कर पासे ऐ गैबिनिया कुना स्वामी वांसिक अभिमुखत्व वेगवत अत्प्रसन्ना देख स्वंद मितंट ऐ කැපකරන්න හලලුයා වැඩේ දෙන්නේ ලේලිටත් මාස 5ක් බබෙක්ම් ඉන්න නැන්නම්මටත් ඒ වගේ මම කම්බුලේ අත දියාගත්තා මොකද මේ වෙලා දෙන්නේ කියලා මම ඇහුවා අම්මේ මොකද කියලා ඉවරලා හැබැයි ලේලිට බබෙක් නැන්දම්මට ගෙඩියක් බාන මිනිස්සෙකුට අපි මොන මොන තලයක හිටියා දෙවියන් වහන්සේ හරි පුදුමයි ආමෙන් කිමුද මගේ දරුවනේ ස්වාමින් වහන්සේක අභිමුඛත්වේ මම මහ ලොකු ඉගෙනගත්තු ලොකු කෙනෙක් නෙමේ නමුත් එක දෙයක් මං ඉගෙන ගත්තා කමාව දෙන කෙනා වාග්්‍යවන්තේ ආමෙන් කිමුද ඇයි ඒ උන් වහන්සේගේ දයාවේ මිනිස්සයා ලබනවා වේගවත් අප්‍රසන්නාදයක ස්වාමී මම යාඥා කරලා නැකිනින්ද ප්‍රථමයෙන් මම උත්තර ලැබලා තිනවා බයිබලයේ හැටියට හරි ක්‍රමයක තමයි යාඥා කලයින් පස්සු උත්තර ලැබෙන්නේ නැහැ යාඥා කරමින් සිටියේදී උත්තර ලැබෙනවා ස්වාමින් වහන්සේක අභිමුඛත්වේ මමයි මෙතන ඉන්න රුවන් කින දරුවයි කොළඹ යනවා යාඥාවකට ස්වාමින් වහන්සේගේ පාමුල මේ යද්දි මම වාහනේ යද්දි යාඥා කරනවා ස්වාමින් වහන්සේක අභිමුඛත්වේ අපේ ওই නිමල්ලාගේ ප්‍රශ්නෙකට අතුස්සන නිමල්ලා ओ निमल की प्रश्न मटेखा तीन केंती लमे बल बोट बड़ वगैया कुरकंकर एक पार मुदल गिवनी बरी मैं मम को मम दिना गिवंड गिवरला दिवनी मतावा बड़वा ए वटीना बड़वा
බෝට්ටුවෙන් ගලවගෙන ගිහලා තිබුණා. එවලෙක් කතාරලා කිව්වා බෙද මට මෙහෙම වුණා මේ මට හරි අවුලක් කියලා ලැජ්ජයිනේ. මම ඊට පස්සේ ආඥා කළා කිව්වා නිමල්ලේ බය වෙන්න එපා. මේක හම්බෙනවමයි කියලා ඉවරලා. කියලා දවස් දෙකකට පස්සේ මම වාහනේ හයිවේ එක යනවා. යද්දි මම මට මතක් කළා නැවත ආඥා කළා ස්වාමිනී මේක මොන්නම්ම දෙයක්වත් දෙවියන් වහන්සේගේ අභිමුඛත් වෙන්න බෑ මේ බඩුගත් එක හම්බෙන්න මොනා කියලා ඉවරලා. මම එවලෙම වාහනේ අද මේ රුවන් සාක්ෂිදර එවලෙම කෝල් එකක් කරන් කෝ නිමල්ලේ මොකද උනේ? ඔයා බය වෙන්න එපා මේ හොරා හම්බෙනවමයි දෙවියන් වහන්සේ උත්තර දීලා ඉවරයි කියලා ඉවරලා. ආමෙන් කිමුද? පැයක්වත් ගියනේ ළමයා නැවත මට කතාවල මෙතන ඉන්නව අහලා බලන්න. පැයක්වත් ගියනේ ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඒ දරුව කෝල් අරන් කෝ බ්‍රදර් හොරා හවුණයි කියලා ඉවරලා. වේගවත් අත්පුරසන්නාදයක් සෝන. මම චුමාන සාක්ෂි ආමෙන් කිමුද? ආමෙන්. අපේ එක්කඳු වචනයක්වත් හිස් වෙන්නේ නැහැ විශ්වාස කරන අය වේගවත් අත්පුරසන්නාදයක් සවන්ට. කොච්චරද එකඳු වචනයක්වත් උන්වහන්සේ හිස් කරන්නේ නැහැ. ආමෙන්. හලලුයා. ඇයි එහෙනම් යාඥාවට උත්තර නැත්තේ? එකම හේතුවයි. වෙන කිසිම හේතුවක් නෙමෙයි ඔබ ඔයලා බලන්න. ඔබ යම් කෙනෙකුට කමාව දීලා නැත්තම් ඔබේ ගේ ඔබේ සුවය ඔබේ ආර්ථිකය යම් තැනක දිර වෙනවමයි. ආමෙන්. හලලුයා. උන්වහන්සේගේ සියල්ලම පටන් ගැම්ම කමාව තමයි. ඒ කමාව නිසායි අපි අද මෙමෙ ස්ථානයේ උන්වහන්සේගේ අභිමුඛත්වයේ සිටගෙන ඉන්නේ. වේගවත් අත්ප්‍රසන්නාදයක ස්වාමී. ආමෙන්. ඔබ වචනයේද කීකරු වෙනවා නම් ඔබේ පුරුෂයාව වේවා එක වහලක් යට ජීවත් වෙනවා ඇති. නමුත් වෛරයක් තිබෙනවා නම් ඒ කතරින්ද ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ විනිශ්චාසනයේ දක්වා ගෙනියන්නට න බරපතලම දේ ඔබ කමාව නොදීම. ස්වාමින් වහන්සේ සුංගම් අය කරපු සාකේවුස්ට උන්වහන්සේ මිත්‍රයෙක් වුණා. ආමෙන්. නමුත් උන්වහන්සේ උපවාසයෙන් කියනවා කමාව නොදුන්නු මනුෂ්‍යෙක් දහක් ණය වෙලා අනේ මට කමාවෙන්න ස්වාමිනී මට මෙහෙමයි කියලා රජතුමාට කියද්දි රජතුමා දුක හිතිලා කියනවා හරි කමන්නේ මම උඹව නිදාස් කරනවා කියලා ඉවරලා. මේ මනුෂ්‍යයා පාර යද්දි Tamanට 100ක් ණය වූ කෙනෙක් වල්ලලා බෙල්ල මෙරිකලා මගේ ණය දීපන් කියලා ඌව ඇඳිරියකට දානකොට ඔගේ වැඩකාරයා ඇවිල්ලා කිව්වා අනේ වා මෙහෙම කමාව දීලා දහක් ණය වෙච්ච කෙනෙක් ඇරියා නේද? ඒ මිනිහා කියලා 100ක් ණය කෙනාව අල්ලගෙන බෙල්ල මෙරිකලා ගිහිල්ලා හිරේ දැම්මයි කියලා කිව්වා. මේ ස්වාමියාට තරහා ගිහිල්ලා නැවත ඌව කැඳවලා නැවත අන්තිම සතේ දෙනකම්ම මොව් හිර ගෙදර දාන්නයි කියලා කිව්වා. ආමෙන් කිමුද? ආමෙන් කිමුද? වරදට පණ දෙන කුරුස්සියේ මැරිලා ජයගත්තු ඒ ජයග්‍රහණය පුරා නිෂ්ඵල වෙන එකම දේ. ආමෙන් කිමුද? යක්ෂයාට වෙන කිසිම දෙයක් අවලංගු කරන්න බෑ. ඔබේ පාපෙට කමාව දුන්න එක නැවත සිහි කරන්න පුළුවන් එකම දේ තමයි වරදට කමාව නොදීම. ආමෙන් කිමුද? හලලුයා. වේගවත් අත්පලසන්නාදයක ස්වන්ත. ආමෙන්. ජීදනේ මාර්ථක ඉන්නවද? ආමෙන් කිමුද? හලලුයා. මේ පොඩි පණිවිඩයක් මේක දෙවියන් මාංශික අභිමුඛත්වයේ. මම හොයලා බලපු ආශිර්වාද නොලබපු හුඟ පවුල්වල සුද්ධකම අඩුකම නිසා නෙමේ යාක්ෂ අඩුකම නිසා නෙමේ කොතනරි ඒ මිනිස්සයා කමාව දෙන්න අකමැතිකම නිසා. ආමෙන්. සබාව පුරුදු කරන්න ඕන යාක්ෂාවට වඩා කමාව දෙන්න. ආමෙන් කියමුද? හලලුයා. මගේ දරුණේ ස්වාමින් වහන්සේගේ වචනයේ දාවිද්ගේ පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තමයි උන්වහන්සේට ආමන්ත්‍රණය කළේ. ආමෙන්. හලලුයා. එක අන්දෙක් මොර ගැව්වා දාවිද්ගේ කුමාරයෙනි මට අනුකම්පා කරන්න කියලා කිව්වා. හරිනම් කියන්න ඕන යෝසෙප්ගේ පුත්‍රෝ කියලා ඉවරලා. අයියෝ යෝසෙප් එච්චර සුද්ධ වෙටියා. හරිනම් කියන්න ඕන මොයිසස්ගේ පුත්‍රෝ. අයියෝ එච්චර මොයිසස් එක්ක දෙවියන් වහන්සේ මුවෙන්මුව කතා කළා. ආමෙන් කියමුද? කී දෙනෙක් මාත් එක්ක ඉන්නවද? වේගවත් අත්පුරසන්නාදයක් සවන්ට. හලලුයා. නමුත් මොරගස්වේ දාවිද්ගේ පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා ඉවරලා. හලලුයා. මගේ දරුවනේ සාවුල්ව දෙවියන් වහන්සේ රජකමෙන් පහ කරනවා
हेतु देहकट एका स्वामीन मांस अभिमुखत्वे ओ पूजाव पवत्तन सामुएल पूजक एंड प्रथम निका हितंड मम्म देश नागरिस्तर मे ऐलिवर अपे दर्शन देश नागर एम करोदे मे उम नति करला युद्ध अमल को जयरगन पने किसी देखे पागेन आमीन की मुद ओ हम सत्ट का रंगीन मे देखरा कले ओके राज्य भार एम पिटिम नति करला ओ रचकमें पाकला दावित दावित जीविते हम देखाई कले एक प्रशंसा कला आमीन की मुद वेगवा तत्प्रसन्ना देख सुंगे कमाव दुना आमीन अरे दहाक हुंद करला यव रजकमेंगुना दावित देखाई हुंद कले एक नमस्कार कला हुंद प्रशंसा कला एक समाव दुना देवीदुंगे अभिमुखात्वे तमंट बल्लेक्वागे सलकपू साउल के पुत्रे क्विच अभी दिव्यन मानसे का अभिमुखात्वे ये सिमे की न मनुष्य याट वैलिदा आना बट साप है वाकी ना ये मनुष्य मरण्डे यागे अधिपति कडू ऐसे लगाना दावित की नोने मम्मी मनुष्य ने दया ओपिन ना ये निशा दिव्यन मानसे मट दया ओपिन ना इकलेगी वो आमिन की मुद अब्सोलोम तमंगे दारुआ औरदू हतक दावित्व रजकमें निरपला दावित मरण तमंगे मदारू अब्सलोन आमेन नमुत युद्धदी युवाप की सेनाधिपति अने मगे दरुड दया होने की आमेन की मुद वेगवत अत्प्रसन्ना देख सुमद विदुंगे अभिमुखात्ते हालेलुया दयाव पिन्नन मनुष्य भाग्यवंते मग्निचाद स्वर्गे दिव्यन्वांते ए मनुष्य दयाव पिन्नंडे नो वेगवत अत्प्रसन्ना देख सुमद කීදෙනෙක් කාමෙන් කියනවද කීදෙනෙක් මාත් එක්ක ඉන්නවද ආමෙන් වේගවත් අත්පුල සන්නාද එකසුමුද විදුන්ගේ පාමුල ඔබේ දේව සේවකයා කොච්චර හොඳ වාහනයක යනවද කොච්චර තට්ටු දෙකේ ගේක ඉන්නවද කොච්චර පාවිච්චි වෙනවද පිබිද්දි වැටෙනවද අත තියද්දි අකු මේ එකක්වත් බලන්න එපා එකකින්වත් ඔයගලන්ට වැඩක් නැහැ मन तट दिखे गेदर कीटी आट मुनारी हम विनोद हम विनोद मम पेजर यदी दागने अद मिनी देव सेव के बल नहीं अपे पास प्रेजर अपे स्वभाव अपे पास तट दिखे गेदर इन काटरी प्रयोजन अद आमीन ये पास्ट दयावंत हेम के प्रयोजन तीन आमीन की मुद की अखर दे वेन्द बे अत की अखर मिटमूल अनाथ धर्मी की अखर दे अये दयावंत मनुष्य भाग्यवंत स्वर्ग दे मनुष्य दया वाल अंटे ना वेगवत अत्प्रसन्ना देख स्वामी मन देश दयावंत ये सुनी गिलीवरला ये सुवांसे दावित पिलपति इपदेकमे हेतु दावित तरं दयावंत किसीम राज की निकटने योसेप पवायमीटने योसेप गणतम बैबले उका कथाक अरण योसेप भी पिलपति येसुस्वां से इन्नोना एम आवेने आवेने ते स्वामी वाम से कभी योसेप पेकतनक तमंगे सहोदर अंग भय करना तमंगे सहोदर नुकरपु वरदा दालीरला ओव एटमेट नलंग सलस्तना यम ओंगे पात्र गोनियों दाल मगद गी अल्लांगे मे कुमला होरकांगरांगेना मई गिली वरला ओं कलमेनवा आमेन की मुद की मात कि वेन मुकूदम करा मे सभावे ओब सतुरु कमट समावदीला ए मनुष्यत्तक समगिविन ओबो स्वामीन मांसे रजकमडत्या आलेप करला आशीर्वाद करांड पोसा की दिने मेक विश्वास करनु आमेन आमेन की मुद आमीन ओब मोनम कला तड़क इन्नी ने अतपा इन्नी
ඔබ අනුන්ගේ තැන්වල ඉන්න යනවා ඔබ කුලියට ඉන්න යනවා ඔබ නායකාරයෙක් කියලා ඉන්න යනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඔබ කමාව දෙන්නේ නැති කෙනෙක් නම් මගේ දරුවනේ මම 150ක් ණය වෙලා ඉදදී මම ඉගෙනගත්තු එකම දේ මං සඵලවත් උනේ එකම තැන මං දැනගත්ත මොනව කළත් වැඩක් නැහැ මොන ධර්මිෂ්ඨකම් කළත් වැඩක් නැහැ මේකෙන් ජය ගන්න බෑ මේ වචනේ අල්ලගෙන මම විශ්වාස කළා මම කමාව දුන්නොත් ආමෙන් කිමුද හලලුයා මම සමාව දුන්නොත් මාව සඵලවත් කරන්න උන් වහන්සේට බාධාවක් නැහැ කියලා ආමෙන් කිමුද අද අපි රජෝරු වගේ තිබලා දිනවා ගත්තු ණයට අපි අතපාපු අපිව දෙන පිණිස ආශිර්වාද කරලා දිනවා වේගවත් ප්‍රසන්නාදයක සුවන්ට ඇයියේ යාඥා කරමින් සිටියදී උන් වහන්සේ අපට උත්තර දෙනවා ආමෙන් හලලුයා මේ වචනේ නැවත කියලා මේ එක වචනය ඔබේ ඔළුවේ තියාගන්න ස්වාමින් වහන්සේගේ පාමුල අපි අවසන් කරමු මාක්ස් වාරංචි පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වචනේ නැවත කියවන්න කියවලා අවසන් කරමු මේ වන්න මේක එකින් එක වචනයෙන් වචන ඔබ ඔළුවට ගන්න කියවන්න එබෙවින් නුඹලාට කියමි නුඹලා යාඥා කොට ඉල්ලන මොන දෙයක් වුවත් ඒ සියල්ල නුඹලාට ලැබුණේයයි අදහපල්ලා ඒවා නුඹලාට ලැබෙන්නේය ඒවා නුඹලාට ලැබෙන්නේ නුඹලා යාඥා කරමින් සිටින කල ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවෙන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලත් කමාවෙයල්ලා ආමෙන් හලලුයා අපි නැගිටින්න යන දෙවිඳුන්ගේ අභිමුඛත්වයේ අපි යාඥා කරන්නට යනවා ස්වාමින් වහන්සේගේ පාමුල මම 2006 තුන්වෙනි මාසේ 17 වෙනිදා මීගුම් වන්දනාගාරයට යමගේ දරුණේ ඒ ලක්ෂේ කුලාමාරක ඒ වෙනම නායක දෙවියන් වහන්සේගේ පාමුල මමිද්දියක හිරකාරයෙක් මට හම් වුණා. ඔහු තමන්ගේ භාර්යාව මරලා ජීවිතාන්තය දක්වා හිරදඬුවම් ලබන කෙනෙක්. ආමෙන් කිය දෙනි මාත් කිනොද අපි ආක්ෂා කරන්න යනවා. දයත්තසෝල දෙවිඳුන්ගේ අභිමුඛත්වයේ. හලලුයා. මම ඔහුත් ඒ කතා කරද්දී ඔහුගේ භාර්යාවට වෙන සම්බන්ධයක් තිබිලා ඔව් භාර්යාවට උලෙන් ඇනලා භාර්යාව මරලා ඔව් හිරගෙදර ඉන්නවා මම නෙමෙයි වචනේ කතා කළේ ඒ මිනිස්සයා වචනේ කතා කළා මේ මිනිස්සයාගේ ළමයි තුන් දෙනාම අනාථ නිවාසේ මේ මිනිස්සයා අඬන කියපු දෙයක් මේ මිනිස්සයා ක්‍රිස්තියානි කෙනෙක් නෙමෙයි මං අහලා තිනවා බයිබලේ යේසුස් වහන්සේ කියනවා උඹ 77 වරා කමාව දීපන් කියලා ඉවරලා 77 වතාවක් සීමාවක් නැහැ 450 වතාවකට වැඩිය එක දවසේ මේ මිනිස්සයා කියනවා අනේ පාස් මම එක වතාවක් සමාව දුන්නා නම් මගේ දරුවේ අද අනාථ වෙන්නේ නැහැ පෙරේද මගේ දුව ඇවිල්ලා මගේ අතින් අල්ලගෙන කිව්ව තාත්ති මට හැමදාම කරෝල කණ්ඩ දෙන්නේ මට ඉන්න බෑ අපෙන් වැඩ ගන්නවා කියලා අඬාන කියද්දි ඒ මිනිස්සයාට හිතුණලු හිර කූඩු අස්සේ බෙල්ල වැලදා ගන්න එකවතාවක් කමාව දුන්නනගේ වෛශ්‍ය කෙනෙක් වුණා ඒ කෙනා ඉන්න ගියා දරුවන් වෙනුවෙන් අද කමාව නොදීමේ ඉක්මන් පියුර පෝල් කියා महापारी කමාරට ප්‍රේසප්පතන නාන්සි වේදපත්ති සමාධි සරණ